ලංකාවේ 80 දශකයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයට ප්‍රධාන ජනාධිපතිවරණ දෙකකටම තමන්ට තමන්ගේම අපේක්ෂකෙක් මේ දැවැන්ත පක්ෂයට තමන්ගේම අපේක්ෂකෙක් හොයාගන්න බැරි වුණා. එක අවස්ථාවකදී හමුදා නිලධාරියෙක් ප්‍රධාන අපේක්ෂකයා වශයෙන් ගෙනාව. ඊළඟ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාට ආරාධනා කරන්න සිද්ධ වුණා පුදු අපේක්ෂකයා වශයෙන් ඉන්න. මේ අර්බුදය තමයි අපි මේ දකින අර්බුදේ තවත් කේන්ද්‍රීය තලයක් විදිහට අපි දකින්නේ. ඉතින් මම හිතනවා අද අපි දකින 2015 මැතිවරණය විසින් නිර්මාණය කරපු ප්‍රධාන ඉල්ලීම දූෂණය හා වංචාව, ඊළඟට සමාජ සාධාරණත්වය යහපාලනය, මේ මූලික කාරණා පළවෙනි වසර පළවෙනි දින 100 ඇතුළතම යම් ආකාරයකට බරපතල ගැටලුවකට පත්වෙච්ච ආකාරයක් දැක්ක මහ බැංකු වංචාව කරා. මේ මහ බැංකු වංචාව තමයි අද අපි දකින දේශපාලන අර්බුදයේ කේන්ද්‍රීය මර්මස්ථානමය ආර්ථික සාධකයේ බවට පත්වෙන්නේ. තවමත් මේකේ රාජ්‍යයට රටට අහිමි වන මුදල් ප්‍රමාණය පිළිබඳ ආර්ථික විද්‍යාඥයෝ තාම ගණනය කරමින් සමහරක් මේක ට්‍රිලියන ගාණක් මේකේ. ඒතරම් මේක පැතිරී යන විශාල සමාජ අලාභයක්. මේ අලාභය පිටුපස මේ අලාභය වසා ගැනීමට මේ අලාභය නිර්මාණය කිරීමට හිටපු අගමැතිවරයා දරපු වෑයම් තමයි මේ දේශපාලන අර්බුදයේ මුල්ම අවස්ථාවට පත් වෙන්නේ.